ශ්‍රී ලංකා කණ්ඩායම බංග්ලාදේශ කණ්ඩායම එක්ක එක් දින තරගාවලිය පරාද වෙද්දී ක්‍රීඩකයන්ට වඩා බැනුම් හපු කෙනෙක් හිටියා. ඒ තමයි ප්‍රමෝදය වික්‍රමසිංහ. ශ්‍රී ලංකා ක්‍රිකට් අලුත් තේරීම් කමිටු සභාපති විදියට පත්වුණු ප්‍රමෝදය වික්‍රමසිංහ ඇතුළු තේරීම් කමිටුව ගත්ත ඇතැම් තීරණ ශ්‍රී ලංකා පරාජයට හේතුවක් වුණා කියන එක තමයි ප්‍රමෝදයට තිබුණු චෝදනාව. එතෙන්දී ප්‍රවීණ ක්‍රීඩකයන් රැසක් එකවර කණ්ඩායමෙන් ඉවත් කරලා අලුත් කණ්ඩායමක් බංග්ලාදේශයට යවලා බංග්ලාදේශ ප්‍රවීණයන් හමුවේ ශ්‍රී ලංකා තරුණයන් අසන්න කළා කියන චෝදනාවත් අවිස්ක ප්‍රනාන්දු වගේ නවක ක්‍රීඩකයෙක් යෝග්‍යතා නීතිය නිසා ලංකාවේ තියලා ගිය එක අපරාධයක් කියන දේත් තේරීම් කමිටුවට එල්ල වුණු චෝදනාවක්. මේ විවේචන සහ චෝදනාවලට ශ්‍රී ලංකා කණ්ඩායමට බංග්ලාදේශයේදී වැඩපෙන්නලා සාර්ථක පිළිතුරක් දෙන්න බැරි වුණු නිසා ප්‍රමෝදයට මේ චෝදනාවලට උත්තර නැවත මාධ්‍යයට කියන්න වුණා. ද මෝනින් පුවත්පත එක්ක සාකච්ඡාවකට එකතු වෙලා ප්‍රමෝදය මේ දේවල් වලට උත්තර දීලා තිබුණා. මුලින්ම කියන්න ඕන මේ තනතුරට එද්දී මේ කතා අහන්න වෙනවා කියලා මම දැනගෙන හිටියා. එක චෝදනාවක් තමයි ඇයි ක්‍රීඩා කරන 11කට ප්‍රවීණයෝ නොදා අලුත් අය දැම්මේ කියලා. ඇත්තටම පළවෙනි තරඟ දෙකට සෙල්ලම් කරපු කණ්ඩායම් දෙක බැලුවොත් ඒ කණ්ඩායම් වල 7 දෙනෙක්ට වැඩි හිටියේ 2015 ඉඳන් ක්‍රිකට් ගහන අය. නම් වශයෙන් කිව්ව කුසල් පෙරරා, මෙන්දිස්, ධනුෂ්ක, ධනංජය, දසුන්, චමීර, ඉසුරු නවක ක්‍රීඩකයෝ නෙවෙයි. එයාලා දැන් අත්දැකීම් තියෙන ක්‍රීඩකයෝ. එයාලා එක තමයි අපි තරුණ අලුත් ක්‍රීඩකයෝ දැම්මේ. ඉතින් අපි මේ තරුණ අත්දැකීම් තියෙන කණ්ඩායම එක්ක තමයි මීළඟ ලෝක කුසලානයට සූදානම් වෙන්නේ. අපිට ඉලක්කයක් තියෙනවා. 2023 ලෝක කුසලාන තරගාවලිය මේ තරගාවලිය වෙනුවෙන් හොඳ සූදානමක් වෙන්න ඕන. ඒකට අලුත් ක්‍රීඩකයෝ හොයන්න ඕන. ඉතින් කවුරු හරි මේ වැඩේට අත තියන්නම් වෙනවා. ප්‍රමුදේ කියන්නේ තමන් කිසිම අවස්ථාවක ප්‍රවීණ ක්‍රීඩකයන්ට නැවත කණ්ඩායම අවස්ථාවක් නැහැ කියලා කිව්වේ නැහැ කියලා. මම ඇන්ජලෝ දිමුත් හරි කවුරු හරි කෙනෙක්ට කියලා නැහැ ආපහු එයාලා කණ්ඩායමට ගන්නේ නැහැ කියලා. අපි කිව්වේ බංග්ලාදේශ තරගාවලියෙන් එයාලා එළිය තියෙනවා. අපිට ලෝක කුසලානයේ වෙනුවෙන් සැලසුමක් තියෙනවා. ඒ සැලසුමට යද්දී වෙනස්කම් කරන්න වෙනවා කියන එක. අපි කණ්ඩායමක් විදිහට දැන් ඉන්න තැන කොතනද? අපි කොතනටද යන්න ඕන කියන දේත් බලන්න ඕන. අපි තවදුරටත් පරණ සැලසුම් වලම හිටියොත් දැන් ඉන්න තැනම තමයි ඉන්න වෙන්නේ. ඉතින් අපි මෙතනින් ගැලවෙන්න ආරම්භයක් ගන්න ඕන. මට ලොකු විශ්වාසයක් තියෙනවා අලුත් කණ්ඩායම වෙනසක් කරයි කියලා. චෝදනා විවේචන ගොඩක් එල්ල වෙනවා සමාජ මාධ්‍යවලත්. ඒව ප්‍රශ්නයක් නැහැ. අපි අලුතින් ගමනක් ආරම්භ කරලා ගමනක් යන්න ඕන. ඔය විදිහට තමයි පසුගිය දවස්වල අපි සහ පරාජයෙන් වීරුවැටුණු ක්‍රිකට් වලට ආදරය කරන අයගේ චෝදනාවලට ප්‍රමෝදය උත්තර දීලා තිබුණේ. මේ වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපි subscribe කරන්නත් ක්‍රිකට් වලට කැමති ඔබේ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. ක්‍රිකට් පිටියේ නැවුම් දෙස් අපිට තවත් අලුත් වීඩියෝ එකකින් හමු වෙන තෙක් ක්‍රිකට් ලංකාවෙන් ඔබට සුබ දවසක්.